මගේ ඉදිරි වැඩපිළිවෙල තව සතියකින් පමණ අපි සියලුම මාධ්‍ය හමුවේ විශාල මාධ්‍ය සංදර්ශනයක් තියලා ජනතාව දැනුවත් කිරීමට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. අපි දකින්නේ කිසිම කෙනෙකුට 150ක් ගන්න පුළුවන් කියලා. මම හිතනවා 135ක් විතර ගන්න අපේක්ෂකයෙක් අනිවාර්යයෙන්ම ඉදිරියෙන් ඉදීවි. මේ වෙනකොටත් පාවෙන ඡන්ද 170ක් පමණ තාමත් තියෙනවා මේ රටේ. ඒකන්ද අපි දකිනවා අලුත් ක්‍රමවේදයකට ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වේවි කියලා. තුමා දැන් මාස 6 ක ඉඳලා කොහොමද තැති අරගෙන ඉන්නේ? ඒ වගේ තමයි කතා කරේ වැඩ කරේ ඔක්කොම. මට පේන්නේ තියෙ තැති ගැනීම පවතී කියලා මම හිතනවා දිගටම ඡන්දයෙන් පස්සෙත් පවතී වගේ දැන් යන විදියට නම්. දැන් මේ වෙනකොට සජිපි ඔබතුමා කියන්නේ දෙකට කැඩිලාද තියෙන්නේ? ප්‍රතිඵලාම තමයි එක බලා ගන්න වෙන්නේ. කලකිරීමෙන් ඉන්න විශාල සංඛ්‍යාවක් ඉන්නවා. කලකිරීමෙන් ඉන්න අය අතරේ සමහරුන්ට එලිපිට ප්‍රකාශ කිරීමට කොන්ද පණ තියෙනවා. සමහරුන්ට පණ නැහැ. ඉතින් මේ ඔක්කොම මේ රටේ තියෙන මේ තුට්ටු දෙකේ දේශපාලන සංස්කෘතියේ කියන ගැටලු තමයි මේවා. අවුද දිනලා තමයි ඉන්නේ ගොඩක් කාලයක් තිස්සේ දිනන්න පුළුවන්ද නැද්ද කියන එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. එයාට රට මෙහෙවන්න පුළුවන්ද බැරිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මම පිළිගන්නේ නැහැ එතුමාට මේ රට නායකත්වය දෙන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර තියෙනවා. පාර්ලිමේන්තු යන එක තමයි ඔය ඔක්කොගේම පළවෙනි ප්‍රමුඛත්වය. සජවේ තියෙනවා ඡන්ද 125ක් 26ක් 27ක්. ඒ ඡන්ද ටික තියෙනකම් ඇඹලෙව වගේ ඒක එලිලා ඉන්න කට්ටියක් ඉන්නවා. මං වෙනුවෙන් බෙල්ල තියන්න කවුරුත් එන්නේ නැහැ මේ රටේ දේශපාලනේ.